ජෙසු පිහිටයි. අදර දරුවනි, අද දේවමාතාවන් එලිසබෙත්තුමියව බැහැදැකීමේ මංගල්‍ය සමරනු ලබනවා. මෙහිදී වඩා වැදගත් වෙනවා මේ දෙදෙනාම මරියතුමිය එලිසබෙත්තුමිය දෙවියන් වහන්සේගේ විශ්මිත වූ ප්‍රාතිහාර්යන් අත්දැකපු දෙන්නෙක්. වචනවලින් කියන්න බැරි, කාටක්වත් අදහගන්න බැරි ආකාරයේ දේව කරුණාව අත්දැකපු දෙන්නෙක්. මරියාවන්, ජෙසුස් වහන්සේගේ මෑණියන්, එලිසබෙත්තුමිය ස්නාවක ජුවම්ගේ මෑණියන්, දේව කරුණාව මහලු වයසේදී එලිසබෙත්තුමියට දරුවෙක් පිළිසිඳ ගන්නවා. ස්වාමිපුරුෂයෙක් නොමැතිව මරියාවන් ශුද්ධාත්මානුභාවයෙන් පිළිසිඳ ගනු ලබනවා. අදර දරුවිනි, සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ මහිමාන්විත වරප්‍රසාද දෙන්නේ, උන්වහන්සේගේ මහා බලපරාක්‍රමයන් පෙන්වනු ලබන්නේ අපේ පෞද්ගලික සතුට ප්‍රීතිය සඳහාම නෙමේ. මරියාවන්ගේ කුසේ හිටියේ අප ගැලුම්කාර ජේසුස් වහන්සේ, එලිසබෙත්තුමිය කුසේ හිටියේ ජේසුස් වහන්සේගේ පෙරමග සූදානම් කරන්නා වන ජුවාම්, ස්නාවක ජුවාම්. එම නිසා දෙවියන් වහන්සේගේ මහා බලපරාක්‍රමය අත්දකිමු. ඒත් එක්කම උන්වහන්සේ කැඳවන සේවාවද අපි නිතර මතක තබා ගනිමු. මැයි මාසයේ අන්තිම දවස අපි මංගල්‍ය සමරු ලබනවා. දේව අම්මගේ බහුල වූ මැදහත්කම, ආශිර්වාදය, එලිසබෙත්තුමිය, මරියතුමිය පිරුණු ශුද්ධාත්ම බලය අපටත් අපගේ පවුල්වලටත් ලැබිලා, දේව කරුණාව ලැබිලා, දෙවියන් වහන්සේගේ කැමැති ඉෂ්ට සිද්ධ කරන්න වරම් ලැබෙන්නට කියලා අපි යාඥා කරමු. ජෙසු පිහිටයි.